ආයුබෝවන් හැම දිනෙකටම මගේ YouTube channel එකට welcome කියලා මම ඔයගොල්ලෝ පිළිගන්නවා Darkside Kure bro channel එකට වා තාම අලුත් නම් channel එක තාමත් subscribe කරලා නැත්නම් channel එකට subscribe කරලා එකතු වෙන්න පුළුවන් right මම කැනඩාවේ New Brunswick province එකේ Fredericton city එකේ ඉඳන් කතා කරන්නේ ඔයගොල්ලන්ට මම කලින් videos වැඩිපුරම videos කරේ මම ඊශ්‍රායලයේ කියන රටේ ඉඳගෙන මම ලංකාවෙන් ඊශ්‍රායලයට ගිහිල්ලා අවුරුදු 4.5ක් ඊශ්‍රායලයේ ඉඳලා තමයි මම කැනඩාවට ආවේ. මම ලංකාවට යන්නේ නැතුව තමයි කැනඩාවට ආවේ. කැනඩාවට ඇවිල්ලා මම ඕගොල්ලන්ට කතා කරා AIPP ප්‍රෝග්‍රෑම් එක ගැන අවුරුදු 3ක් තිස්සේ ඉඳන් කතා කරා. 3කට කලින් ඉඳන් තමයි මම YouTube channel එක පටන් ගත්තේ. ඒ කාලේ ඉඳන් මම එන්නේ මොන process එකකින්ද කැනඩාවට කියන එක කැනඩාවට එන්නත් කලින් මම ඕගොල්ලන්ට එක්ක explain කර කර ඕගොල්ලන්ට මේ බව විස්තර දීලා ඒ process එකට එන්න වෙලා මම කැනඩාවට ආවා December 20යි 21 December පළවෙනිදා. තොර දැන් ජුනි මාසෙ මේ ජුනි 6 වෙනිදා වෙනකොට වගේ මගේ permanent residency එක ලැබුණා මට ස්ත්‍රී පදිංචිය ලැබුණා කැනඩාවේ එතකොට මගේ family එක මම දැන් ගෙනල්ලා තිනවා කැනඩාවට එතකොට ඕගොල්ලන්ටත් මම apply කරේ මුලින්ම work permit එකට AIPP එක හරහා work permit එක approve වෙලා ආවට පස්සේ කොහොමත් මම එන්න කලින් permanent residence application එක දාලා තමයි ආවේ right එතකොට family එකටම මුළු පවුලටම permanent residency එක දාන්න පුළුවන් එහෙම දාලා තමයි ආවේ මම principal applicant විදියට එතකොට මම principal applicant විදියට මගේ visa එක work permit එක approve වුණාට පස්සේ මම කැනඩාවට ආවා ඇවිල්ලා මම වැඩ කරගෙන යනකොට මගේ permanent residency application එක approve වුණා ඉතින් මාස 6ක වගේ කාලයක් තමයි ගියේ ඉතාලම පොඩි කාලයක් ඒකට විශේෂ හේතුව තමයි මගේ job එක high demand category job එකක් ඒ කියන්නේ අනිත් එක Atlantic Immigration Pilot Program AIPP program එක හරහා තමයි apply කරේ මේ program එක හරහා මාස 6ක් ඇතුළත PR එක ලබා දීම තමයි කැනඩාවේ අභිමතය. ඉතින් ඒ අනුව අපි මේ pilot program එකක් මේක තිබුණේ අවුරුදු දෙකක් මේක open වෙලා තිබුණා. මේ pilot program එක සාර්ථකව සිද්ධ වුණා. දැන් AIP Atlantic Immigration Program කියන එක විදියට ඒක දිගට continue කරගෙන යනවා. ඉතින් ඔයගොල්ලන්ට chance එකක් తీරුමෙන මේ program එක හරහා කැනඩාවට එන්න ඔයගොල්ලන්ගේ job එක අනුව අනිවාර්යයෙන්ම අවුරුද්දක වගේවත් experience එකක් තියෙන්න ඕන ඔයගොල්ලන්ට. කැනඩාවට එනවා නම් ඒ experience පෙන්නන්න පුළුවන් හැකියාවක් තියෙන්න ඕනේ ඔයගොල්ලන්ගේ අන්තිම එන්න කලින් අන්තිම employer එක. උදාහරණයක් විදියට ඔයා nurse කෙනෙකුට apply කරා නම් අවසාන අවුරුද්දේ nursing experience මාස 12 පෙන්වන්න පුළුවන් හැකියාව තියෙන්න ඕනේ. pay sheet පෙන්වන්න පුළුවන් හැකියාව තියෙන්න ඕනේ. employee ගේ reference letter පෙන්වන්න පුළුවන් හැකියාව තියෙන්න ඕනේ. high demand jobs ගත්තොත් කැනඩාවේ PSW personal support workers, caregivers, licensed practical nurses, nurses, doctors, IT, HR මේවා high demand category jobs. I think ඒ වගේ එකකදී express entry වගේම visa සහ PR process වෙන්න තියෙන chances ගොඩාක්ම වැඩි. තොර අපි දැන් health care sector එකේ මම PSW විදිහට කරන්නේ personal support worker ඒ වගේම caregiver කියලා කියන්නේ මම ලංකාවේ nursing sector එකේ වැඩ කරන nurse කෙනෙක් නමුත් මම කැනඩාවට apply කරද්දී PSW හරහා apply කරේ මගේ qualification වැඩි නිසා අඩු profession එකකට apply කරාට පස්සේ අනිවාර්යයෙන්ම මගේ application එක top up වෙන්න ඕනේ උඩටම මොකද qualification පැත්තෙන් මම ඒ job එකට වඩා qualification තියෙන නිසා ඉතින් ගොඩක් වෙලාවට සමහරු කල්පනා කරනවා අපි nursing තියාගෙන මොකද අපි කියාගිව යන්නේ අපි PSW යන්නේ මොකද ඒ විදිහට. දැන් උදාහරණයක් විදිහට ඔයා HR manager කෙනෙක් නම් ඔයා apply කරන්න ඕනේ HR assistant post එකට. එහෙම නැත්නම් HR ඊට පහල HR manager අපි කියමු HR executive වගේ. හරි HR executive කෙනෙක් නම් HR assistant post එකට apply කරාට පස්සේ ඔයාට තියෙන experience assistant කෙනෙකුට තියෙන experience වලට සාමාන්‍ය assistant කෙනෙකුට තියෙන experience වලට වඩා වැඩි. ඒකනේ ඔයා HR executive වෙන්නේ. ඒ නිසා ඔයාගේ application එක strong වෙලා top up වෙලා application එක select වෙන්න පුළුවන්. ඒ වගේ තමයි ඒ වගේ strategies ඔයගොල්ලෝ use කරන්න ඕනේ. මම ගොඩක් research කරලා තමයි මේ program වලට enter වෙලා කොහොමද මේකේ PR එක ගන්නෙ ඒ විස්තර ඔක්කොම හොඳට හොයලා බලලා තමයි මම තැනේට එන්නේ ගියේ. ඒ නිසා ඔයගොල්ලන්ට පුළුවන් දැන් ඔයගොල්ලන්ට එහෙම දෙයක් අවශ්‍ය නැහැ. ඔයගොල්ලන්ට මම මගේ video එකේ හැමදේම කියනවා මම මගේ permanent residency එක ගත්තේ කොහොමද? work permit apply කරද්දී මොනවද මම හදාගත්තේ සියලු දේවල් මම කතා කරනවා ඉස්සරහට.
දැනට මම කතා කරන්නේ මම පර්මනන්ට් රෙසිඩෙන්සි එක ගත්තු එක ගැන ඕගොල්ලන්ට දැනුම් දෙන්න සහ මේකේ කොහොමද මේ ප්‍රොසෙස් එකේ ඕගොල්ලන්ට මේක කරගෙන එන්න ඕන මොනවද අවශ්‍ය දේවල් කියන එක තමයි මට කතා කරන්න ඕන ඉස්සරහට. ඒක ගොඩක් දිනක් දැන් ලංකාවේ තියෙන තත්ත්වෙත් එක්ක ඒගොල්ලන් කොච්චර සල්ලි තිබුණත් ඒගොල්ලන් කොච්චර ඉඩකඩම් තිබුණත් ඒගොල්ලෝ හැමදේම තියෙනවා. නමුත් ඒගොල්ලන්ගේ දරුවෝගේ අනාගතය සහ පිටරටවල් වල ඉන්න අයට ගොඩක් වෙලාවට ඒගොල්ලන්ගේ දරුවෝගේ අනාගතය වෙනුවෙන් කොහේ රටකට ස්ථිරපදිංචි අරගෙන යන්න අවශ්‍ය රටකට ඒගොල්ලෝ මේ දවස්වල බලාගෙන ඉන්නවා. ඉතින් කැනඩාව කියන හොඳ රටක්, ස්ථිරපදිංචි ගන්න ලේසි රටක්. ලේසි කිව්වට එහෙම ලේසි නෑ, ටිකක් ප්‍රොසෙස් එකක් තියෙනවා. හැබැයි ඕස්ට්‍රේලියාව, එංගලන්තය වගේ රටවල් ගත්තොත් ඒවට වඩා ඉක්මනින් කැනඩාවේ පර්මනන්ට් රෙසිඩෙන්සි ගන්න පුළුවන් තමන්ගේ ජොබ් එක සහ ජොබ් එකේ ඩිමාන්ඩ් එක අනුව. සමහර වෙලාවට ගොඩක් වෙලාවට PR එකක් ගන්න ගියාම අවුරුද්දක් දෙකක් තුනක් ඒ වගේ කාල සීමාවක් යනවා. නමුත් මගේ මාස 6 ඉන්න හේතුව තමයි ඩිමාන්ඩ් එක වැඩි ජොබ් එකක්. ඒ වගේම අපේ ප්‍රෝග්‍රෑම් එකේම කියලා තියෙනවා මාස 6ක් ඇතුළත PR දෙන්න ඒගොල්ලෝ වැඩ කරනවා කියන එක. පැන්ඩමික් එකත් එක්ක සහ යුක්‍රේන් යුද්ධයත් එක්ක පොඩ්ඩක් පස්සට ගියත්, නමුත් මාස 6ක් ඇතුළත වගේ ඒක ආව සාමාන්‍ය නැත්තම් මාස 2කින් 3කින් වගේ PR එක එන්න ඕන. කෙසේ වෙතත් දැන් ඉස්සරහ දැන් ඇප්ලයි කරලා ඉන්න අය ගොඩක් අය ඉන්නවා කැනඩාවේම. ඒගොල්ලන්ට අවුරුදු දෙකක් තුනක් විතර යනවා PR එක ගන්න. එතකොට ඒගොල්ලන්ගේ මෙඩිකල් එක්ස්පයර් වෙනවා අවුරුද්දකින්. එතකොට තව නැවත මෙඩිකල් කරන්න වෙනවා. IRCC කින් ඉල්ලන ඩොකියුමන්ට්ස් අනුව ඒගොල්ලන්ගේ කාල සීමාව ඇදෙනවා. හරි, ඉතින් ඒක තමයි මට කියන්න ඕන වෙලා තිබුණේ. මම පර්මනන්ට් රෙසිඩෙන්ස් එක ගත්ත තැන දක්වා, වර්ක් පර්මිට් එකේ ඉඳන් ඇප්ලයි කරපු තැන දක්වා මම ස්ටෙප් බයි ස්ටෙප් වීඩියෝ සීරීස් එකක් කරන්නම්. ඒකතර ඔයගොල්ලන්ට ඒක ලේසි, ඔයගොල්ලන්ට ඒක හොඳට හොයාගන්න පුළුවන් කොහොමද කරන්න කියලා. මම මගේ අනිත් වීඩියෝස් වලත් පවා මම කතා කරලා තියෙන මොනවද කරන්න ඕනද කියලා. පළවෙනි දේ තමයි සල්ලි වලට වර්ක් පර්මිට් අරගෙන මොකුත් නැහැ කැනඩාවේ, එහෙම දෙන්නෙත් නැහැ. ඒ නිසා ඒජන්සි වලට නිකන් දීලා සල්ලි නැති කරගන්න එපා. අපි කොච්චර කිව්වත් සමහරුන්ටත් ආයෙත් අහනවා මේක විශ්වාසද කොහොමද අරේ මේක. දැන් අපි ආපු ප්‍රොසෙස් එක අපිට විශ්වාසයි. ඉතින් අපි ඒක රෙකමෙන්ඩ් කරාට පස්සේ එතකොට අපේ දේවල් තව විස්තර කොහොමද අරේ මේ කියන කර අහනකොට එතකොට ඒක තේරුමක් නැහැ. එතකොට ඕගොල්ලෝ දැනගන්න ඕනේ අපි මොකද්ද කියන්නේ, ඒ කියන දේ හරියට කරගන්න. මොකද අපි ආපු පාරේ තමයි අපි එන්න කියලා කියන්නේ ඕගොල්ලන්ට. අපි ගිහිපු නැති පාරක අපි එන්න කියන්නේ නැහැ. ඉතින් ඕගොල්ලන්ට මේ වෙලාවේ මගේ channel එකේ මට කරන්න පුළුවන් උදව්ව තමයි මේක. මම මේක කොහොමද ප්‍රමාණ සිරිස් ගත්තේ, ඒ ගත්ත තැන දක්වා මම කොහොමද මොනවද කතා කරන්නේ ඔයගොල්ලන්ට කියලා විස්තර අපි කතා කරමු ඉදිරියේ. රයිට්, එහෙනම් බොහොම ස්තුතියි හැම දෙයකටම. සුබ දවසක්, ජය වේවා.